අද ඔබ ආපහු ගෙදර යන්නේ ටිකක් සැහැල්ඩියේ. ඒක ප්‍රශ්නයක් විසඳල තියෙනවා. තම්මන්ගේ ගෙදර සින්නක් කර අයිතිය ලැබිල තියෙනවා. කිමන් දන්නා ගෙදරගහිම් පාටියක් දායිද මොකදද කරන්න කියලා. ඒකයි ප්‍රීතියයට අපි දකිනවකින්. විචාල බරක් ජනතාවට තියෙන නිවාසයක් නැති වනාම අයිතියක් නැති වනාම මොකදද වෙන්නේ කොළඹ නියෝජනය කරපු මන්තුරුවරේ කැටියට ඒ තිබුණ ප්‍රශ් අපපි හොඳර දන්නවා. විශේෂයෙන්ම මේක වැදගත් දිනේ. මේ දිනේදී මට ස්තුති කරන්න නෙමේ ඉතියෙන්නේ මේ ආණඩු ඔබලට ස්තුති කරන්න ඕන. අපි අමාරු කාලෙක ආණ්ඩුව ගත්තා. වින්ද දුකම අලුතෙන් කියන්නට උමනා නෑ. විශේෂයම තට්ටු නිවාස වල. විශාල දුකක් වන්ද. එත් ඔබතුමල්ලගේ යම් කිසි විශ්ශාසයක් තිබුණ ආණ්ඩුවක් කැටියට මේ රටට රටේ ආර්ථික අපි හදයි කියලා. ඔබල බලපු බලාපොත්තුවත්තිබුණ ඒ විශවාසයේ නිසයි වැඩකටුදු කරන්න අපිට අවස්ථාවක් ලැබුණ.ඒ අවස්ථාවෙන් තමයි අද අපි රට ගොඩගෙන ඉදිරියට යන්ට ලෑස්ති වෙන්න. ඒ කාලේ ඉවසේමින් ඉඳලා අපිට විශ්වාසයේ දුන්නේ එක ගැන මමඔබ සියුරු දෙනාටම ස්තූතිවන්ත වවා. නොකද අපි සාමාන ආණ්ඩුවන්නේ එක පක්ෂයකෙන් ඇවිල්ල ඇැදිව ආණ්ඩුවන් ෙමයි ඒ හදිසියේ ඒ කලබලේ සමහර ය පැනලෑන අවස්ථාවේදි. අපි එක පක්ෂවලින් එකතු වෙලා මේ ආණ්ඩුව හදාගත්. ලංකායි මේම ආ්ඩුවත් තිබුන්නේ මීටි ස්සෙල්ලම්. සමාරු කියන අච්චාරුවක් කියලා අපි අච්චාරුවන්නන් අපි හොඳ අච්චාරුවක් මිනිස්සු කන්නම කැමති අච්චාරුවක්.ති අපි ඒ නිසා තමයි අපි බට ස්තුති කරන්න න රට ගොඩේන අවස්ථාවදී. අපිතන්ට වන වැඩියීමම දුක්විච සාමාන්‍ය ජනතාව. සමාරයි තාමත් නය වෙලාතිනවා. රත්තරං වස් කල්ලතිනවා. තාම ව්‍යාපාරය හරියට හැදිල නැහැ. නමුත් එක්කොම ජැනගෙන තමයි අපිට කරන්න්නට පුළුවන් උදවය හැටියට ඔබට මේ තට්ටු නිවාසය අපි අයිතිය, සම්පූර්ණයෙන්ම ලබල දෙන්නේ. අපි දුරක් කැවිල්ල තියෙනවා. මේරට ආර්ථිකය හදලජන් අපි තව ඉදිරියට අන්ටෝනය. මීටවාද හොද ජීවනස්ථාරයක් ඇති කරන්න. ඒවගේම මේ ආණ්ඩුව කල්ලා තියන වෙන කවරුවත් නොකොටු වැඩ කටියයුත්ත. එහනම් මේ රටේ ජනතාවන්න සාමාන්‍යය ජනතාවනන් දුක්විින්ද ඒ අය වෙනුවෙන් අපි අයිතිය ලබලදීලා තියනවා. මේරට අයිතිය අපි පුළුල් කරලා තියනවා. ඒකයි කරන්න අනික් අය ආ්ඩු හැදුහාම අයිතිය දිහා බැලුවේ කොටස් වෙලඳ පොලි. කීදනෙක් කොටස් ගන්නවාද කොටස් ගාන වැඩුවද අඩුවෙනවාද කියලා. ි ල්ල යිති දදිහා බැලියෝ කොටස් වවෙල බොලනෙමේ. අප වැලිිය සාමාන්‍යය ජනතාව දහා. ඒක සාර්ථකයි වට මේ තට්ටුනි වසවාගේ වන්නේ ඒවාගේම දිගා මඩුල්දේ කලාගව ගොවිත ඇන් කරනයඉන්න මේ රටට බත් සපයන්න. ඒයි විශ්ස විසි දෙකේ විසිතුනේ ත් විසිතුනේ මහකන්නෙත් විසිතුන විසිහතය යලකන්නෙත් විසිහතර මහකන්නෙත් මේගේ විශාල නිෂ්පාදය නැකෙරුවන අපි ගොඩඇවිල්ලනෑ ඉති ඒ आයට තමන්ගේ ඒ ඉඩම් අයිතිය අපිසිිය අයටත් බාර දෙනවා අපි මෙතැක්කල්ඒම ඉඩංගුත් අයිතිය දුන්නේ නෑ බලපත්‍ර දුන්නේ ආ්ඩුව කැට අපි මේක ඉවත් කරලා තියෙන එන අයිතිය දෙනවා මේ කාලය අවසං වෙන කොට ලක්ෂ විශ්සකට වඩා ජනතාවට තිවාස අයිතිය තට්ටු නිවාස අයිතිය නැත්තං ඒ වගේම ඉඩම් අයිතය ලබලදී තියෙනවා ඒක වාර්තාාව එනම් ඉඩම් ගෙවල් අයිතිය තියෙන ප්‍රමාණය ව වැඩි වෙනවා ඒක අපි කල්ල ෑන විප්ලවේ. කිසි බ ආණ්ඩුවකට කරන්නට බැරි වනේ එක. මේ ගමන ආරම්භ කරේ ඔබේ බර සැහැල්ලු කරන්න. ඒකට අපි බුළහන් විදියට ක්‍රියා කරන්නවා. දැ අපි විශේෂයෙන්ම අයිතිය දීලතියනවා විශේෂයෙන්ම ග්‍රාම්බිය පලක්ත්වලට. මම ගිය ඉරිදා හිටිය මහි අංගනයේ ඊ සෙනසුරාදටය තම්බුත්ේ ගම. අද මෙතන දෙන්නෝ. මේ නගරේ. තව කොටස්සකට අපිට තාම දෙන්ට බැරි වෙලා තියෙනවා. ඒ තමයි වතුකරේ ජනතාවට. ඉඩමක් වත්න. ගමක් ඉඩමක් දෙන්නේ සැලා ගමක් තියෙන් ඕනෑ. අපි තියරන්නේ කර එතන්ටත් විශේෂයෙන්ම ගම්මාන ඇැති කරන්න. ඒ ඉන්නක් ඉඩම අඩගෙන සම්පූර්ණයෙන්ම ප්‍රදය එක කොටසක් ගම්මානයකන ඉතර වතුකර හැටියට ගිෙනියන්න. මේ ගැනමන් දෙපාර්ශයම මන්ත්‍රීවරු ඒ නියෝජනය කන මන්ත කැඳව්ග සාකච්ඡා කර ඔක්කොම එක ගුණා අපි අලුත් නීතියක්කය කර සකස් කරන්න ඒ නීතිය සකස් කරන්න ගමන් ඒ හැම මන්ත්‍රවරයටත් ඒඩ ැම කණ්ඩායමෙක්ම සාකච්ඡා කල්ලා ඒ වැඩ කටයුත්ත කරන්න කියලා විශේෂයෙන්ම ඒක සබාපයතුමට දැනුම් දීලා තියෙනවා. එනං ගමත් නගරයත් වැැවිී ප්‍රදේශය තුනේම අපි මේ අයිතිය පතුරුණ. ඒ අපේ මේ ආණ්ඩුවේ ප්‍රධානම ක්‍රියාමාර්ගය එතන අපි පටන්ගබමු මේ වෙනස කරන්න. මේ නගරේ තත්ත්වය මොකද්ද කියලා ම ඉස්සල්ල කියන්ට ඔන්න මට වඩා හොඳට හිටපු නගරාධිපති ෆෞසිමෑ එතුමා කියයි. මන්දේශපානන කාලයා නගරාධිපය එතුමා හැටියට හිටියේ. එතුමා දන්නා පේරාතියෙන විපාවහන්සය. මේ නගරේදයා බැලුවාම මේ නිවාස දෙනකොට නිවා සහදන්න ප්‍රධාන පුද්ගලයන් තුන් දෙනෙක් හිටිය. ඒතු තුන් දෙ මෙතන සීපත් කරට ඕන. ඉස්තුූති කරන්නටඕනෑ දෙන්නෙක් ජීවතුන් අතරනෑ. ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමඇතුමා තමයි බම්බල පිටියෙත් මේ ප්‍රදේශය පලවෙන් නිවාස සංකීර්ණ ඇතිකරේ. ශ්‍රීීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපයතුමා තමයි විශාල සංක්‍යාවක් මේ ප්‍රදේශවල හැද. ඊට පස්සේ වාර්තමාන් හිටපු ජනාධිපති ගෝට අභය රජ පක්ෂඒ වැඩ කටු එකරගෙනගිය. මෙන්න මෙහම නිවාසවල තමයි මේක ඇතිවනේ. තින් මේ අවස්ථාජ මගේ යුතුකමක් තියනවා ඒත් උන් දෙෙනටත් ස්තුති කරන්න. මේ තියන අතේ තියන මේ ඔප්පුුව ඉස්සල්ල කිව්ව හැටියට නිකන් ගිීන් උවස්තියන්න එපා. මෙතැන එක් කෙනෙක් කිව්ව මට ඕන එක දෙන්න මගේ දුවගේ දෑවැදද හැටියට. ති මම එකක් කියන්න කැමති. අපි කොල්ලම නගරය ඊළඟ අවුද්දු. ද දියුණු කර ඇ පස්සේ ඒ දෑවැදද වටිනාකම්මං අලුතියෙන්කි යන්ටවැ න්න. ඒ කාල විිකිිනුවත් කොල්ලවින් පිට ගෙවල් දෙ එකක් ගන්න පුළො. දර් දෙන්නෙක් ඉන්නවන්න. ඒ නිසා දැනටය විකුණන්නේ අන්තෙපා. අපේ විශාල සැල්ලක්කත් තියෙනවා මේ බස්නහිර පලාතේ නගරෑක් එක නගරයක්ක් හැටියට කරන්න. ලක්ෂ පහකින නගරයක් විශාල නගරයක් මේක දියුණු කරන්න මේ වරාය දියුණු කරන්න න්න තව වරාය ම්පා පැත්තෙන්දන්න අලුත් නගර හදන්න මේ සහර ඉඩංවල තියෙන පරණ ගොඩ්නක ඉවත් කල අලුත් ඉඩං හද මේ රජය ඉඩන්තින්නේ. මෙතනින් අලුත් නගරයක් ගිය වරාය නගර ඒක එකක් වෙනවා මේ වැඩ කටයුතු කරගෙන ගියන්. ඒකට අපේ ප්‍රසන්න රණතුගේ ඇමතුමත් ඒ කණ්ඩෑම දැන්ට මේ වැඩ කටුතු කරගෙන යනවා ඊලළංඟ අවුදේ ඒව ආරම්භ කරන්න කියලා ඉන්න මේ විශාල නගරයක් ඇති කරන්න